පාසල් අධ්‍යාපනයේ දුර්වල වෙනවා කියන්නේ අනාගතයේදී යම් සමාජ කණ්ඩායමක් බිහි වෙනවා එක්තරා යුගයක සමාජ කණ්ඩායමක් බිහි වෙනවා නිසි අධ්‍යාපනයක් නොලැබූ. ඒ නිසා අධ්‍යාපනය කියන්නේ අකණ්ඩව පවත්වාගෙන යා යුතු එකක්. වරුවකට එක විෂයක් එහෙම නැත්නම් දවසට මේ එක් විෂයක් වශයෙන් වෙනස් කරොත් ගුරුවරුන් පාසලට එන දින ගාන අඩු කරගන්න පුළුවන්. ගුරුවරුන්ට අනියුක්ත ලබා දෙන්න පුළුවන්. තමන්ට නිවසේ සිට යන්න පුළුවන් පාසලකට. තෙල් නැවක් කොහොමද ගේන්න කියලා 18 කල්පනා කරනවා. හැබැයි තෙල් පරිභෝජනය අඩු කරන්නේ කොහොමද කියන එක ගැන එන යෝජනා අඩුයි. සුදන්ත රත්නායක සභාපති ජාතික නිදහස් ගුරු සංගමය. විවිධ දුෂ්කරතා මැද්දේ වුවත් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අද වෙනකොට බොහොමයක් පාසල්වල අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යන්න හැකි පමණින් පවත්වාගෙන යන්න දැඩි උත්සාහයක් දරනවා. ඔවුන් ඒ වෙනුවෙන් ඊටම දැඩි කැපවීමක් කරනවා. අපි මේ අවස්ථාවේදී අගය කරනවා ගුරුවරු සහ විදුහල්පතිවරු විදියට මේ වෙලාවේදී කරන මේ කැපවීම. කෙසේ හෝ පාසල පවත්වාගෙන යාමින් දරුවන්ගේ ඉගෙනුම් කටයුතු කොයි ආකාරයෙන් හෝ පවත්වන්න ඔවුන් දරන උත්සාහය උනන්දුව කැපවීම අපි තාමත් මගේ කරනවා. ඒකම අපි ඉල්ලනවා හැකි තාක් උත්සාහ කරන්න පුළුවන් තරම් මේ කාරණේ මේ ආකාරයට තවදුරටත් පවත්වාගෙන යන්න. ඒකම අපි මේ වෙලාවේදී යෝජනා කරනවා පාසල් මේ ආකාරයට දිගින් දිගට වසා දමන්නට කියොත් මේ ප්‍රශ්නෙට මීට වඩා බැරෑරුම් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද හැම අවුරුද්දකම යම්කිසි දරුවෝ කණ්ඩායමක් පාසලෙන් එළියට යනවා. ඒ නිසා එක්තරා කාල වකවානුවක් තුළ පාසල් අධ්‍යාපනයේ දුර්වල වෙනවා කියන්නේ අනාගතයේදී යම් සමාජ කණ්ඩායමක් බිහි වෙනවා එක්තරා යුගයක සමාජ කණ්ඩායමක් බිහි වෙනවා නිසි අධ්‍යාපනයක් නොලැබූ. ඒ නිසා අධ්‍යාපනය කියන්නේ අකණ්ඩව පවත්වාගෙන යා යුතු එකක්. ඒ නිසා පාසල් වසා දැමීමට විටින් විට ගන්න තීරණය දැන් දීර්ඝ කාලයක් තිස්සේ විටින් විට මේ ගන්න තීරණයට වඩා වෙනස් වූ විකල්පයකට යන්න ඕනේ කියන එක අපි මේ අවස්ථාවේදී යෝජනා කරනවා. විශේෂයෙන් මේ වෙලාවේදී අපි යෝජනා කීපයක් ඉදිරිපත් කරනවා. එකක් තමයි පාසල්වල කාලසටහන වෙනස් කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙන්නේ විනාඩි 40 කාලච්ඡේද. ඒක තුළ ගුරුවරු විශාල සංඛ්‍යාවක් පාසල තුළ යොදවලා තියෙනවා. ඒස දෛනිකව පාසල පවත්වනකොට යම්කිසි දවසකදී සියලුම ගුරුවරු පාසලට ඒ සඳහා එන්න වෙනවා. ඒ නිසා පාසලේ කාලසටහන වරුවකට එක විෂයක් එහෙම නැත්නම් දවසට මේ එක් විෂයක් වශයෙන් වෙනස් කරොත් ගුරුවරුන් පාසලට එන දින ගාන අඩු කරගන්න පුළුවන්. පාසල දවස් 5ම පැවැත්වෙද්දී වුවත් ගුරුවරුන්ට බෙදලා දෙන්න පුළුවන් සතියේ දින කීපයක් විතරක් පාසලට එන විදිහට. ඒක මේ ප්‍රශ්නෙට తాවකාලික විසඳුමක් වෙනවා. ඒ වගේම තමයි ගුරුවරුන්ට අනියුක්ත ලබා දෙන්න පුළුවන් තමන්ට නිවසේ සිට යන්න පුළුවන් පාසලකට. මෙහෙම කරා කියලා එක් පාසලක ගුරුවරුන් ගොඩ ගැසෙයිවි කියන ප්‍රශ්නේ තියෙනවා. නමුත් ඒක බරපතල වෙස්ස සිද්ධ වෙන්නේ නැහැ. ඒස දැන් අද ගත්තොත් මාතර ගුරුවරයාට අනුරාධපුරේ යන්න වෙනවා. අම්පාර ගුරුවරයාට කුරුණෑගල යන්න වෙනවා. දැන් එහෙම තත්ත්වයක් තියෙනවා. ඒ වගේම තමයි සමහර ගුරුවරු දෛනිකව පාසලට එන්නේ කිලෝමීටර් 30ක් 40ක් දුර ඉඳලා බස් එකේ. ඒස මේක ඊටාම දැඩි වේදනකාරී දෙයක්. ඒ නිසා ගුරුවරුන්ට පාසලට එීමේ බරපතල අපහසුතාවයක් තියෙනවා. ඒක නිසා දැන් චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා සාමාන්‍ය අනුයුක්ත ක්‍රමයේ සරලව ලිහිල් කරලා. ඒක ප්‍රමාණවත් නැහැ. මේ වෙලාවේ මේ තියෙන ආර්ථික අර්බුදයත් එක්ක ගුරුවරයෙකුට ගිහිල්ලා අනුප්‍රාප්තිකය හොයාගෙන මේ සාමාන්‍ය ස්ථාන මාරු ක්‍රමයකට අනුයුක්ත හදාගන්න බෑ. ඒ නිසා ඊටාම සරලව Tamanට ආසන්න පාසලකට යන්න පුළුවන් විදියට ගුරුවරුන්ගේ ස්ථාන මාරු නෙමෙයි අනුයුක්ත ක්‍රමයක් හදන්න රජයේ මැදිහත් වෙනවා නම් අමාත්‍යාංශයේ මැදිහත් වෙනවා නම් හොඳයි කියන යෝජනාව අපි කරනවා. ඒකම තමයි තවත් අපි ඊටාත්ම ඕනෑකමින් ඉල්ලීමක් කරනවා අපේ ගරු විදුහල්පතිතුමන්ලාගෙන් සහ ගුරුවරුන්ගෙන් මේ අවස්ථාවේ දරුවන්ගෙන් මුදල් අය කිරීම නොකරන්න කියලා. සාමාන්‍යයෙන් පාසලක ගත්තම දැනටමත් ආණ්ඩුව යටතේ ගුණාත්මක යොදවීම් කියලා එවපු මුදල් ප්‍රමාණයක් තියෙනවා. පාසල් සංවර්ධන සමිතිය වල එකතු කරපු මුදල් ප්‍රමාණයක් තියෙනවා. ගොඩක් වෙලාවට ඊටාම පුංචි ඉස්කෝලේක ගත්තත් රුපියල් 100,000ක් හරි ওই ගිණුමේ තියෙනවා. ඒ වගේම ඇතැම් පාසල් වල 40ක් 50ක් ගිණුමේ තියෙනවා. ඉතින් ඒ තියෙද්දි මේ වෙලාවේදී පාසලේ දරුවන්ගෙන් නම්පතට කවර දාන්න, මේසෙට ඉටිරෙද්ද දාන්න, එහෙම නැත්නම් කොස්ස ගන්න, ඉදල ගන්න, සල්ලි එකතු කරන එක සුදුසු නෑ. මොකද දෙමව්පියෝ තා විශාල ආර්ථික අර්බුදයක ඉන්නේ. වෙසක් කොළ දෙකක් කරන් දෙන්න බැරි තැනකට දෙමව්පියෝ පත් වෙලා තියෙනවා. වෙසක් කූඩුව හදන්න ඉස්කෝලේ. ඇත්තේ. ඒ නිසා මේ වෙලාවේදී ලියන්න පැන්සල අරන් දෙන්නේ කොහොමද? රුපියල් 10ට තිබ්බ පැන්සල අද රුපියල් 40යි. අද පොතක් කීයද? ඒ නිසා විශාල ආර්ථික අර්බුදයක් ඉන්නේ. ඉස්කෝලේ තාප්පය හදන්න ඕනේ. හැබැයි මේක එකට වෙලාව නෙමෙයි. ස්විමින් pool එක හදන්න මේක එකට වෙලාව නෙමෙයි. ඉස්කෝලේ බිත්තියේ තින්ත ගන්න මේක නෙමෙයි වෙලාව. ඩෙස් එකේ පුටුවේ තින්ත ගන්න මේක නෙමෙයි වෙලාව. ඒ නිසා මේ වෙලාවේදී අපේ කරුවේ දුවල්පත්තුමල්ලාගෙන් ගුරුවරුන්ගෙන් තාම කරුණාවෙන් ඉල්ලීමක් කරනවා. පාසල් වල මුදල් අය කිරීම නොකරන්න කියලා. ඒකම අපේ රජයෙන් ඉල්ලීමක් කරනවා. පාසල් වහනවා වෙනුවට පාසල් පවත්වා ගනිමින් ක්‍රියාත්මක කරන්න පුළුවන් විකල්ප වලට වෙනත් විකල්ප වලට යන්න. අපි ප්‍රශ්නේ තියාම දැකලා ඒ ප්‍රශ්නේම එල්ලිලා ඒ උත්තරේම ගේන්න උත්සාහ කරනවා. තෙල් නැවක් කොහොමද ගේන්නේ කියලා 17 කල්පනා කරනවා. හැබැයි තෙල් පරිභෝජනය අඩු කරන්නේ කොහොමද කියන එක ගැන එන යෝජනා අඩුයි. දැන් බයිසිකලේ ප්‍රවර්ධනය කරන්න බයිසිකල් සවාරිය ඕනේ. අද බයිසිකලයක් ගන්න කොහොමද? බයිසිකලයක මිල කීයද? සබ බයිසිකලයක් තාම අඩු මිලකට ගන්න අවස්ථාව සලසලා දුන්නොත් බයිසිකල් ප්‍රචාරය කරන්න ආයි බයිසිකල් සවාරිය සහ අමුතු වැඩසටහන් ඕන වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි දකිනවා දවස් 30ෙම මිනිසුන්ට වගා කරන්න ආහාර අර්බුදයක් එනවා කියලා කියන්න ප්‍රචාරය කරන්න බරපතල ලෙස වැඩසටහන් තියෙනවා. හැබැයි වත්තේ හැදෙන එළවලු ටික ගෙනියන්න ක්‍රමයක් නැහැ. දැන් මිනිස්සුන්ට තියෙන බරපතල ගැටලුව ඒක. ඒ නිසා මේ වතු වල හැදෙන භෝග ටික මෙලදී ගන්න සහ ඒවා නැති පළාත් වලට ගෙනියන්න සමූපකාර සතොස යොදා ගනිමින් ක්‍රමවේදයක් හදන්න පුළුවන්. ඒක කරොත් පාසලේ වත්ත වගා කරන්න හැදුවොත් දරුවට පොඩි වැඩපිළිවෙලක් දුන්නොත් ඕගොල්ලෝ වත්ත වගා කරන්න ඕනේ. ඒකට ලකුණක් දෙනවා කියලා දරුවෝ මේක කරනවා. ඒ නිසා මෙන්න මේ වගේ විකල්ප ක්‍රියාමාර්ග වලට යන්න පාසල් හැකි පමණින් පවත්වාගෙන යන්න උත්සාහ කරන්න. ඒ වගේම ගුරුවරුන්වත් වෙන අපහසුතාවය පිළිබඳවත් අනිවාර්යයෙන්ම ක්‍රියාමාර්ග ගන්න කියන යෝජනාව අපි ඉදිරිපත් කරනවා. ස්තුතියි.